සදහවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අපි කලින් ධර්මදේශනාව නිමා කරන්නට යෙදුනේ මහ බෝසතාණන් වහන්සේ ධර්මපාල කුමාර අවදී කටයුතු කරපු ආකාරයත් පවුලේ අය අප්‍රමාණ කුසල් රැස් කරපු ආකාරයත් මහා ධර්මපාල ජාතකයේ ඇසුරෙන් කරුණු සාකච්ඡා කරලා එහෙමනම් මේ ධර්මපාල පරපුරේ අය අකාලේ මරණයට පත් වෙන්නේ නැහැ. මේ කාරණාවට හේතු මොනවද කියලා දිසාපාමුක් ආචාර්යතුමා ධර්මපාල බ්‍රාහ්මණතුමාගෙන් ඇහුවා. ධර්මපාල බ්‍රාහ්මණතුමා ඒකට හේතු ගණනාවක් සඳහන් කරනවා. ධර්මපාල බ්‍රාහ්මණතුමා උත්තර දෙනවා දහමෙහි හැසිරීම බොරු නොකියා සිටීම පවිතු කර්මයන් වර්ජනය කිරීම සියලු නින්දා කටයුතු ක්‍රියා දුරු කිරීම එදිනෙදා ජීවිතවල සිද්ධ වෙන සියලුම අකුසල් වලින් වැළකුණා කියන කාරණාවයි මෙතන කෙටියෙන් මේ ප්‍රකාශ කරලා තියෙන්නේ පවිතු කර්මයන්ගෙන් වැළකීම නින්දා කටයුතු ක්‍රියාවන් හැම එකක්ම දුරු කරපු නිසා අපේ පවුල් වල අකාලේ මැරෙන්නේ නැහැ එතකොට විශේෂයෙන් මෙතන සඳහන් කරනවා සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද ධර්මය අසම අපි බණ අහන්න ගියහම සත්පුරුෂයන්ගෙනුත් බණ අහනවා අසත්පුරුෂයන්ගෙනුත් බණ අහනවා මෙතන එහෙම සඳහන් කරන්නේ අසත්පුරුෂ බව දැන දැන ගිහිල්ලා බණ ඇහුවා කියන කාරණාවද ඒ කාරණාව නෙමෙයි මේ කියන්නේ නිවැරදි ධහම දේශනා නොකර යමෙක් ඒ වෙනුවට වැරදි ධහමක් දේශනා කරනවා නම් ඒක අසත්පුරුෂ ක්‍රියාවක්. සත්පුරුෂයන්ගේ බණ අහනවා කියලා තමයි හැම වෙලාවෙම හිතන්නේ. නමුත් ඒ ධර්ම කාරණා ඇතුළේ වැරදි කාරණා තියෙනවා. ඒ වැරදි කාරණා අපිට නිවනට හේතු වෙන්නේ කවදාවත්. හරි කියලා පිළි අරගෙන ඒ මත යෙදුනොත් සමහර වෙලාවට දුගතියට තමයි පාර හැදෙන්නේ. එහෙනම් මෙතන මේ අසත්පුරුෂයෝම කියලා හිතාගෙන ගිහිල්ලා බණ අහනෝ නෙමෙයි. බණ අහන වෙලාවේ සමහර අය දේශනා කරන දහම් කරුණු වැරදි. නමුත් අපි ඒ දේශනාව තුළ ඒ විදිහටම අහගෙන ඉන්නවා. මෙතන සඳහන් කරනවා ඒ කරුණ අසත්පුරුෂයන්ගේ ධර්මයේ ෘචි නොකරමු. දෙගොල්ලගේම ධර්මය අහනවා. නමුත් අපි අසත්පුරුෂයන්ගේ ධර්මයේ ෘචි කරන්නේ නැහැ. අසත්පුරුෂයන් අත්හැර සත්පුරුෂයන් අත් නොහරින්නෝ වේ. අසත්පුරුෂයෝ අපි අතහරිනවා. හැබැයි සත්පුරුෂයෝ අතහරින්නේ නැහැ. එහෙයින් අපගේ තරුණයෝ මැරෙන්නේ නැහැ. බණක් අහනකොට වැරදි කාරණා තියෙනවා අපි අතහැරලා දාන්න. හැබැයි පින්නතුනි මෙතන තියෙන්නේ මහ පුදුම ධර්මාවබෝධයක් පදනම් කරගත්ත කතාව. අපි දන්නේ නැහැ බොහෝ වෙලාවට මේ දහම් කරුණ හරි මේ දහම් කරුණ වැරදි කියලා. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දේශනා කළේ මේ විදිහට නෙවෙයි කියන කාරණාව අපි දන්නේ නැහැ. ඒ නිසා අපි බණක් අහලා ඕනෑම කරුණක් හරි කියලා තීරණය කරනවා. නමුත් හරියටම නිවැරදිව ධර්ම ශ්‍රවණය කරන්න නම් තමන්ට සැකයක් ඉපදුනොත් යම් ධර්ම කාරණාවක් සම්බන්ධයෙන් ඒකට පිළිතුරු හොයන්න තියෙන පින්නතුනි ත්‍රිපිටකයෙන්මයි. මේ දේශනාව කළේ මොන සූත්‍රයෙන්ද? ඒ සූත්‍රය අරගෙන තමන්ට සැක ඉපදිච්ච කාරණාව හරිද ඔයලා බලන්න ඕනේ. දේශනාව පිළිබඳව මට සැකයක් උපදින තරම් කරුණක් දෙනුනේ නැතත් ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් පිටකෙන් තොරතුරු හොයාගෙනම නිවැරදියි කියලා තහවුරු කරගන්න පුළුවන් නම් ඒක අද මනාව ධර්මයේ දරන්න බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. එහෙම නැතුව ධර්මයත් අධර්මයත් කලවමේ ධර්මයයි කියලා පිළිගත්තහම අපිට අපේ මේ ගමනට හරි බාධයි. සෑහෙන කාලයක් වැරදි දහම් කරුණක් ඔස්සේ අපි ගිහිල්ලා තියෙනවා. අපි කිමු භාවනා කළා කියලා. වැරදි දහම් කරුණක්ම ප්‍රගුණ කරලා තියෙනවා. වැරදි ක්‍රමයක්ම අනුගමනය කරලා තියෙනවා. අවුරුදු ගාණක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා. නමුත් ලැබෙන ඵලයක්. වැරදි කරුණක් ඔස්සේ ගිහිල්ලා ජීවිතේ ගෙවුණා කියලා නැවත මට ඒ ගෙවිච්ච කාලය හම්බ වෙන්නේ නැහැ. එතකොට මට තියෙන ලොකු පාඩුව. ආන් ඒ හින්දායි නිවැරදි ධර්මයේ හොයාගන්න එකේ වටිනාකම තියෙන. එතකොට මේ අබුද්ධෝත්පාද කාලේ
නමුත් මේ අයට ධර්මය අධර්මයේ මොකද්ද කියලා හරියටම තෝරා බේරගන්න හැකියාව තිබිලා තියෙනවා. මොකද ඒ කාලේ ත්‍රිපිටකේ බලන්න තිබුණේ නැහැ. ඒ කාලේ තමන්මයි තීරණය කළේ මේක වැරදි මේක හරි කියලා. සසර බොහොම පිං කරපු අය අබුද්ධෝත්පාද කාලවල පවා ධර්මයේ දරනවා කියන කාරණාව මෙතනින් මනාව පැහැදිලි වෙනවා. මේ කාලෙට ධර්මයේ කොයිතරම් පින්නතුනි දුර්ලභද? දුර්ලභ කාරණා පිළිබඳව සඳහන් කරන එක තැනක පැහැදිලි කළේ සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා. දුර්ලභංච manussත්තං බුද්ධපාදෝච දුර්ලභා. දුර්ලභා ෂණ සම්පත්‍ති සද්ධම්මෝ පරම දුර්ලභෝ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මේ ලෝකේ පරම දුර්ලභයි. අපි මෙතුන් මතක් කළාද වැටහෙනවද දුර්ලභ කාල පිළිබඳව? ධර්මයේ කොච්චර දුර්ලභ වුණාද කියලා. සමහර කෙනෙක් බණපදයක් හොයාගන්න රාජ්‍යම අතහැරලා ගියා. කවුද බණපදයක් කියනින් රාජ්‍ය අතහරින්නේ? එහෙම ශ්‍රද්ධාවන්තයෝ ඉන්නවද? බුද්ධෝත්පාද කාලයක නම් එහෙම හොයන්න හරි අමාරුයි මේ කාලේ. අනික කාලවල ඉන්නවා මේ අපි ජීවත් වෙන මේ කාලේ ධර්මයේ වෙනුවෙන් රාජ්‍යයක් අත්හරින අය හොයන්න හරි අමාරුයි. නමුත් අබුද්ධෝත්පාද කාලවල ඉඳලා තියෙනවා ධර්මයේ වෙනුවෙන් රාජ්‍යයක් හැරපුවයි. අර තරම් දුර්ලභ ධර්මය මේ තරම් සුලභ වෙලා තියෙන කාලයක ඉපදිච්ච අපි මොන තරම් භාග්‍යවන්ත වෙන්න ඕනේද? ඒ තරම් සුලභව ධර්මයේ තියෙන කාලෙක තවමත් තිසරණවත් පන්සිල්වත් නැතුවවත් ජීවත් වෙනවා නම් අපි මොන තරම් අවාසනාවන්තද කියන තැනටයි යන්නේ. නමුත් මේ අබුද්ධෝත්පාද කාලයක කතා කරන්නේ අපි දෙගොල්ලගෙම බණ අහනවා. හැබැයි අසත්පුරුෂයන්ගේ ධර්මයේ ඇහුවා කියලා අපි අසත්පුරුෂයෝ පිළිබඳව කවදාවත් කිපෙන්නේ නැහැ. යමෙකුගේ ධර්මකාරණව වැරදිලා තිබුණා කියලා අපි ඒ අය පිළිබඳව කවදාවත්ම කීර්ති ගන්නේ නැහැ. හේතුව මනාව ධර්මයේ දන්න කෙනා හොඳටම දන්නවා කේන්ති ගත්ත කියලා කියන්නේ පාඩු තමන්ට බව. ඒ මහලොකු අකුසලයක් නේ. තමන්ට තමයි පාඩුව වෙලා තියෙන්නේ. ආන්ගේ හින්දා අපි කේන්ති ගන්නෙ. හරි දේ අහනවා වැරදි දේත් අහනවා. අපි හරි දේ විතරක් අරගන්නවා. ඒ කාරණාවයි මේ සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කළා දන් දීමට පෙර සතුටු සිත් ඇත්තෝ වෙමු. දානී තියෙනවා චේතනා තුන. මොනවද දානී චේතනා තුන? పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා. මුල් අවස්ථාව, මැද අවස්ථාව, පසු අවස්ථාව. එහෙමනම් මෙතන බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා දන් දීමට පෙර සිතත්, දන් දෙන වෙලාවේ සිතත්, දීලා ඉවර වුණ සිතත් මේ තුන් සිතම අපේ හරි පිරිසිදුයි. දෙන වෙලාවේ පසුතැවෙන්නෙත් නැහැ. දෙන්න සූදානම් වෙන වෙලාවේ පසුතැවෙන්නෙත් නැහැ. දීලා ඉවර වෙලා පසුතැවෙන්නෙත් නැහැ. මේක හරි විශේෂ අවස්ථාවක්. දන් දෙනවා කියලා කීවට හරියටම මේ විදිහට දානීය මුදුන්පත් කරගන්න කොච්චර අමාරුද? සමහර අය කරන්න දෙයක් නැති හින්දා දෙනවා. දෙන වෙලාවෙත් ලොකු සතුටක් නැතුව දෙනවා. දීලා ඉවර වෙලා කල්පනා කරනවා දුන්න වැඩිද කියලා. වියදම් කළා වැඩිද කියලා. පාඩුවක් දුන්නේ කියලා. මෝඩ වැඩක්ද කළේ කියලා. එතකොට එහෙනම් పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා පිරිසිදු මදි. ලෝභ සිත ඇවිල්ලා ඒ වටිනා අවස්ථාව විනාශ කරලා දාලා තියෙනවා. නමුත් මෙතන සඳහන් කරනවා අපි එහෙම එකක් නැහැ. මුල් සිතත්, මැද සිතත්, පසු සිතත් මනාව පිරිසිදු කරගෙනම අපි දෙනවා. ඊළඟට මේ මුලින් අපි සඳහන් කළා බ්‍රහ්මචරියන් කියලා කියේ උසස් හැසිරීම කියලා. උසස් හැසිරීම කියලා කියන්නේ හැම පැත්තෙම ගුණගරුකයි කියන එක. ශ්‍රමණයන්ද, බ්‍රාහ්මණයන්ද, මගියන්ද, ගුණ කියලා ඉල්ලන යාචකයන්ද, දෙලින්දන්ද යන මොවුන් කෑමෙන් හා බීමෙන් සන්තර්පණය කරනවා. ශ්‍රමණයන් ආවත්, දුගියන් ආවත්, මගියන් ආවත්, බ්‍රාහ්මණයන් ආවත්, ගුණ කියලා ඉල්ලන අයටත්, දෙලින්දන්ට අපි කෑම බීම දෙකින්ම සංග්‍රහ කළා. එතකොට පිනතිනේ
ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී ගුණ කියලා ඉල්ලන අය යාචකේ මේ සියලු දෙනාටම එකම විදිහට සංග්‍රහ කළාලු. එකම විදිහට සංග්‍රහ කළා කියලා මෙතන කියහම කාට දුන්නත් හිතේ පළුද්දක් ඇති කරගත්තේ නේ. දෙන කෙනා අපි දෙන දෙයින් මොනව කරයිද කියලා පස්සේ කල්පනා කළේ නේ. දැන් අපිට සමහරලාට යාචකයෝ හම්බ වෙනවා. දෙලින්දු හම්බ වෙනවා. බස් එකට නැංගහම පාරේ යනකොට වාහන නවත්තගෙන ඉන්නකොට එහෙමයි ඕන තරම් හම්බ වෙනවා. එතකොට වාහනේ ඇතුලේ ඉන්න එක එක්කෙනාගේ අදහස් එක එක විදිහයි. සමහර අය කියනවා දෙන්න එපා. ඔය ඔවගෙන හිල්ලා බూరు ගහනවා. ඔය ඔක්කොම එකතු කරගෙන ගිහිල්ලා හැන්දෑවට ගිහිල්ලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. නොයෙක් දුරාචාර කරන්න තමයි දවල් තිස්සේ එකතු කරන්නේ. පව් කරන්න නම් අපි දුක් විඳලා හම්බ කරපුවා දෙන්න ඕනේද? එහෙම කතා කරන අය ඕන තරම් අපි අතරේ ඉන්නවා. නමුත් ඒ පුජ්‍යලයා අපි ළඟට ඇවිල්ලා අතපානවා. ලැජ්ජාව පැත්තක තියලා ආත්ම ගෞරවය පසෙක දාලා අතපාන්නේ බැරිකමෙන් ඉන්න. නැතිකම නිසා. එහෙම නැත්තම් පෙර පවක් නිසා. තමන් කවදාවත් අපි අතපාන්න නැතිකොට තව කෙනෙක් ඇවිල්ලා අපි ළඟ අතපානකොට අපිට ඔහුට යමක් දීලා කරන්න තියෙනව නම් ප්‍රාර්ථනාව මේ වාගේ ජීවිතයක් මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා මට නොලැබේවා. ඔහු මේ අතපාන්නේ වැරදි වැඩක් කරන්නද? මට මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා එහෙමවත් අතපාන්න නොවේවා. ඒ පුජ්‍යලයා අපි දුන්න දෙයින් කරන දේ අපිට වටින්නේ. තුන් සිත පිරිසිදු කරගෙන දෙන එක විතරක් මට වටිනවා. ආන් ඒ හින්දා කාට දුන්නත් හිත පිරිසිදු කරගෙන අපි දුන්න කියන එකයි මෙතන කියන්නේ. නමුත් අපි කොච්චර එපා කීවත් බැන බැන නමුත් කීයක් හරි දෙනවා. ඒකේ කිසි ලාභයක් ලොකු ලාභයක් නෑ. බැන බැන දෙනවට වඩා නොදී ඉන්න එක වටිනවා. ඊළඟට සඳහන් කළා අපි සිය භාර්යාව ඉක්මවා නොයන්නෙමු. අපගේ භාර්යාවෝද අප ඉක්මවා නොයති. ඔවුන් හැර අන් ස්ත්‍රීන් පිළිබඳව බඹසර හැසිරීම මේන් අපගේ තරුණයෝ නොමැරිති. අපි අපේ භාර්යාව නොඉක්මවා යනවා. කවදාවත් භාර්යාව ඉක්මවන්නේ නැහැ. නොඉක්මවන. මෙතන සඳහන් කරන්නේ තුන්වෙනි සිල්පදේ ගැන. දැන් මේ විදිහට කතා කරාම තුන්වෙනි සිල්පදයක් කැඩෙනවද කියන කාරණාවක් ගැන හිතන්නවත් දෙයක් නෑ. අපි අපේ භාර්යාව හැර අන්නේ කාන්තාව ගැන කොහොමද සලකනවා කියලා කියන්නේ? තමන්ගේ බිරිඳ හැර අන් හැම කාන්තාවක් ළඟම අපි බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා. ඒ කියන්නේ වෙනත් කාන්තාවක් සමග කායික ඇසුරක් පිළිබඳව හැඟීමක්වත් උපදවන්නේ නෑ. ඒ හැම දෙනා ළඟම බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා. තමන්ගේ බිරිඳ හැර අන් හැම කාන්තාවක් දිහාම බලන්නේ වැඩිමහලු නම් මවක් බාල නම් සොයුරියක්. අපි අන්නේ කාන්තාවන් පිළිබඳව පිළිපැද්දේ එහෙමයි. අපේ භාර්යාවොත් එහෙමයි. අපේ භාර්යාවොත් කවදාවත් අපි ඉක්මවා ගියේ නැහැ. ඔවුන්ද බ්‍රහ්මචර්යාවම හැසිරුණා අන්නේ පුරුෂයන් ළඟ. අන්නේ හැම පුරුෂයෙක් ළඟම බ්‍රහ්මචාරී වුණා. තමන්ගේ ස්වාමියා සමග පමණක් කායික ඇසුරක් සීමා කරලා තිබුණා. පින්නතුනි එහෙම සමාජයක කාම මිත්‍යාචාරයක් නැහැ. එහෙම නැත්තම් ඒ ශිල්පදී නිකම්ම ආරක්ෂා වෙලා තියෙනවා. කොයි තරම් උතුම් හැසිරීම, කොයි තරම් උතුම් පැවතුම් තිබිලා තියෙනවද එතකොට? මේ අබුද්ධෝත්පාද කාලය ගැන කතා කර. මේ ශ්‍රේෂ්ඨ බුද්ධෝත්පාද කාලේ අපි එහෙනම් කොහොම නොවෙන්න ඕනේ? භාගිතුන් වහන්සේට අපි කොච්චර අකීකරුද කියන කාරණාව මොනවට සමාජය තුළ දැක්කම සමාජය තුළ බැලුවහම පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් කොච්චර ඈතද? අපි බෞද්ධ කියාගත්තද? අපි සිල් රකින්නවා කියලා කීවට අපි මේ අපිට ඕනේ ක්‍රමයක් තමයි කරගෙන යන්නේ හුඟක් අය. අපිට ඕනේ ක්‍රමයක්. අපි කැමති විදිහක්. නමුත් අපි කැමති විදිහට සිල් ආරක්ෂා කරලා මේ සංසාරයෙන් එතෙර යන්න පුළුවන් වෙයිද? සසර දිනන්න නම් බුදුරජාණන් වහන්සේට ඕන විදිහට සිල් රකින්න වෙනවා.
ඕන විදිහට කරලා හරියන්නේ හරියන්නේ නැහැ. ඒකනේ භාග්‍යතුන් වහන්සේ කාරණා ටිකක් අපිට පැහැදිලි කළේ ආකාර 8. අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකම්මාස ආදි වශයෙන් කරුණු ගණනාවක් පැහැදිලි කළා. මේ සීලය කොහොමද සම්පූර්ණ කරගන්න ඕනේ කියලා. එහෙම සම්පූර්ණ කරපු අයට නිවන හුඟක් ළඟයි. සුගතියත් හුඟක් ළඟයි. මේ අය බුදුරජාණන් වහන්සේටත් ළඟයි. එතකොට අපි භාග්‍යතුන් වහන්සේගෙන් හුඟ ඈතයි. ඒ කාරණාව මේකෙන් හොඳට පැහැදිලි වෙනවා. ඊළඟට සඳහන් කළා අපි සියල්ලෝම ප්‍රාණඝාතයෙන් වැළකෙමු. ලොව නොදුන් දේ වර්ජනය කරමු. මත්පැන් නොබමු. බොරු නොකියමු. එහෙයින් අපගේ තරුණයෝ නොමැරෙති. අපි සියලු දෙනාම ප්‍රාණඝාතයෙන් වැළකිලා. මේ කාරණා නම් පින්නතනේ අපි සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රාණඝාතයේ මොනතරම් භයානක ශික්ෂාපදයක්. ඒ නිසා අපි ඒ පිළිබඳව නැවත නැවත සාකච්ඡා කරනවා කියන්නේ දන්න ධර්මකාරණා මාපෝ සාකච්ඡා කරන්නේ. කෙටියෙන් මෙහෙම කිව්වොත් යමෙක් ප්‍රාණඝාතෙහි යෙදෙනවද ඔහු සම්ප්‍රතිශ්‍යාවේ ඉඳලා පිළිකාව දක්වා අත්තිකාරම් බඳපු කෙනෙක් කියලායි කියන්නේ. මොකද ප්‍රාණඝාතයක ඵලයක් නේ ලෙඩ රෝගවලට ගොදුරු වෙන එක. සසර උපදින ආත්මවල බොහොම ලෙඩ. නොඑක් ලෙඩ. ඒකයි මම කිව්වේ සම්ප්‍රතිශ්‍යාවේ ඉඳලා පිළිකාව දක්වා කියලා. අපි අත්තිකාරම් බඳලා තියෙන්නේ ඕනෑම ලෙඩක් ගන්න සූදානම්. එයි මේ සත්තු මරණ කොට ගහපු හැටි, තලපු හැටි, කපපු හැටි, කොටපු හැටි මේ හැම දෙයක්ම අපිට විපාක දෙනවා. සමහර වෙලාවට ගහනවා. මැරුවේ නෑ. මේ සමහර අය හරක් එහෙම බැඳගෙන අමානුෂික විදිහට පහර දෙනවා. සුනකයන්ට වාගේ සත්තුන්ට ගල් මුල් දාලා බොහොම අමානුෂික විදිහට පහර දෙනවා. ඒ පහරවල් නිසා යටකොටු පුපුරනවා, තැලෙනවා, ලේ එකතු වෙනවා, ගෙඩි හැදෙනවා, විවිධ වේදනාවන්ගෙන් පෙළෙනවා. හැබැයි ඒ විදිහටම එව්වා සංසාරේ අපිටත් විපාක දෙනවා. අර පොළු පාරෙන් තෙලිච්ච තැන පස්සේ කාලේ තමයි අමාරු වෙන්නේ. ඒක තෙලිච්ච තැන ලේ එකතු වෙලා කැටි ගැහිලා පස්සේ උතන පිළිකාවක් වර්ධනය වෙනවා. ওই කාරණාවත් එක්ක මටත් සංසාර පිළිකාව කියන රෝගයේ දිගින් දිගට එතකොට එනවා. ඒකයි මම කියේ සම්ප්‍රතිශ්‍යාවේ ඉඳලා පිළිකාව දක්වා අත්තිකාරම් බඳින එකයි මේ සත්ව ඝාතනයේ සත්ව හිංසාව තුළ අපිට හම්බ වෙන්නේ. එතකොට මේ අබුද්ධෝත්පාද කාලේ මේ බ්‍රාහ්මණ වංශය අය මේ කාරණාව හොඳට දැනගෙන තිබුණා. ඒ නිසා සඳහන් කළා අපි ප්‍රාණඝාතයෙන් වැළකුණා. නුදුන් දේ කවදාවත්ම ගත්තේ නැහැ. ආන් ඒක හින්දා අපේ පරම්පරාවල් කවදාවත් හොරකමක් වෙන්නේ නැහැ. අපේ දේවල් නැති වෙන්නේ නැහැ. අන් අයගේ දේවල් නැති වෙනවා කියලා අහපුවහම එවන් අයට මහ පුදුමයි. නමුත් ඇයි අපේ දේවල් ඒ තරම්ම ආරක්ෂාකාරී වෙලා තියෙන්නේ? අපි අනුන්ගේ දේවල් කවදාවත් අරන් නැති හින්දා. හොරකම් කරලා නැති හින්දා. වංචා කරලා නැති හින්දා. අපි වංචාවෙන් කවුරුවත් රවට්ටන්නේ නැතිකොට වෙන කවුරුවත් අපිව රවට්ටන්න එන්නේ නැහැ. රවට්ටන්න ආවත් රැවටෙන්නේ නැහැ. බාල බඩුවක් හොඳ දෙයක් කියලා අපිට විකුණන්න බැරුව යනවා එතකොට. කැඩුණු දෙයක් අපිට වහලා දෙන්න බැරුව යනවා එතකොට. මොකද අපි කාටවත් එහෙම කරලා නැති නිසා අවදාවත් එහෙම දේවල් වලට අහු වෙන බවක් අපේ ජීවිත වලින් දකින්න නැති වෙනවා. ඒකයි පිළිතුරු මම සඳහන් කළේ. මනාව මේ ජීවිතයේ යමෙක් සැලසුම් කරනවා කියලා කියන්නේ මේ ජීවිතයේ විතරක් සැලසුම් කිරීමක් නෙමෙයි. අනාගතයේ උපදින ආත්ම කෝටි ගාණක් සැලසුම් කරන එකයි මේ කරන්නේ. කොයි තරම් වටිනවද භාග්‍යතුන් වහන්සේගේ උපදේශය? මෙහෙම උපදෙස් දුන්න තව ශාස්ත්‍රවරු ලෝකෙ හිටියද? මොන තරම් ලස්සන ජීවිත සංවර්ධනය කරන්න පුළුවන්ද? කරන්න ඕනේ මේ ජීවිතයේ සැලසුම් කරලා හරියට ගොඩනගන්නේ. අනාගත ජීවිත කෝටි ගණන් ගොඩනැගෙන වැඩපිළිවෙල එතන තියෙනවා. ධර්මයේ තියෙන කාලෙක උපදින එක මේ තරම් වාග්යයි කියලා ධර්මයේ පෙන්නුම් කරන්නේ මේ කරුණුත් එක පින්නතුනි. නමුත් අපිට හිතෙන්නේ ධර්මයේ තියෙන කාලෙක නම් ඉපදුනා කො
ඕ අපිට වෙච්ච යහපතක් නැහැ නේ කියලා. යහපත වෙන්න ධර්මානුකූලව අපි හැසිරීලා තියෙන්න ඕනේ. මත්පැන් නොබමු. අපි මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. හලාහල විසක් වගේ මද්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනා බොහොම වේගෙන් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලයක් හැටියට මරණයෙන් පස්සේ දුගතිය උපදිනවා. හේතුව මත් වෙච්ච නිසා අනික් බොහෝ පව් කරන්න පෙළඹිච්ච හින්දා. නැවත මනුස්ස ජීවිත ලැබනකොට බොහෝ වෙලාවට උම්මත්තක වෙලා උපදිනවා. දැන් සමහර වෙලාවට බොහෝසේ සුරාවට බැහි වෙච්ච පවුල්වල උපදින දරුවොත් සමහර අය උම්මත්තකයි. දෙමව්පියොත් සුරාවට බරයි. උපදින දරුවොත් උම්මත්තකයි. එතකොට සුරාපානයේ ප්‍රතිඵලයක් තමයි අවසානයේ උම්මත්තක බව. එතකොට මේ උම්මත්තක දරුවෝ සුරාපානය කරන අය ළඟ ඉපදිලා තියෙන්නේ ඒ සුරාපානය කරන අයගේ පව නිසාද? නැහැ. කලින් සුරාපානය කරපු අය ඒකේ විපාකයක් හැටියට උම්මත්තක වෙලා අදත් සුරාපානය කරන අය ළඟ උපදී. වර්තමානයේ පානය කරන අයගේ පාපයක් නෙමෙයි. අරගොල්ලන්ගේම පාපය. නමුත් උපදින්නේ මේ වාගේ අය ළඟ වෙටි. උම්මත්තක භාවයට පත් සුරාපානය පිළිබඳව මිත්‍යා සංකල්පත් හරියට තියෙනවා. මොනවද මේ මිත්‍යා සංකල්ප? සමහර අය කල්පනා කරනවා ටිකක් පාවිච්චි කරලා සිහියෙන් හිටියොත් මොකද? ගොඩක් පාවිච්චි කරාම නිසිහි නැතුව යන්නේ. ඉතින් ටිකක් පාවිච්චි කරනවා. අවසිහිය වෙන මට්ටමට පාවිච්චි කරන්නේ නැහැ. එහෙම වුණොත් මොකද කියලා අහනවා. සමහර කෙනෙක් කියනවා බෙහෙතක් විදිහට පාවිච්චි කරනවා. ටික ටික බෙහෙතක් විදිහට පාවිච්චි කරන නිසා පණුව අමාරුවක්වත් නැහැ කියලා කතා කරන අය ඉන්නවා. තව සමහර අය අහනවා පානය කරලා මත් වෙලා වෙන කවුරුවත් එක කිසි සම්බන්ධයක් නැතුව නිදා ගන්නවා. එතකොට වෙන්න තියෙන වැරදි එකක් වෙන්නේ. එහෙම වුණොත් කොහොමද? එහෙම අහන අය තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරලා තියෙන සර්වඥතා ඥාණයෙන් බලලා. එහෙම ටික ටික පාවිච්චි කරලා කරදරයක් නැහැ කියලා හිතෙනවා නම් ඔය වසවාගේ දේවලු ටික ටික පාවිච්චි කළාට කමක් නැහැ. නමුත් එහෙම වෙන්නේ නැහැනේ කවදාවත්. ඒකට බයයි. හැබැයි පින්නතුනි සුරාව ටික ටික ගන්නවට වඩා මං හිතන්නේ වස ටිකක් ගන්න එක සැපයි. ඇයි ඒකෙන් වෙන්නේ මේ ජීවිතේ නැති වෙන එක විතරයි. වෙන දෙයක් වෙන්නේ නැහැ නේ මම මගේ ජීවිතේ නැති කරගෙන. නමුත් සුරාවේ ප්‍රතිඵලයක් හැටියට ඊළඟට උම්මත්තක වෙන්නත් වෙනවා. වස බීපු අය උම්මත්තක වෙනවා කියලා සඳහන් කරන්නේ නැහැ නේ. හැබැයි සුරා බීපු අය උම්මත්තක වෙනවා. ඊට වඩා වස බොන එක එහෙනම් වටිනවා. ධර්මපාලතුමා සඳහන් කරනවා අපි සුරාවෙන් සපුරා වෙන් වෙලා හිටියා. බොරු කීවේ නැහැ අපි කවදාවත්. ධර්මයේ සඳහන් කරන්නේ යමෙක් බොරු කියනවාද? මම මේ කරුණු කෙටියෙන් සඳහන් කරන්නේ අපි මේ ධර්ම සාකච්ඡාව තුළම මේවා සාකච්ඡා කරලා තියෙන නිසා. බොරු කියන පුද්ගලයාට මේ ලෝකේ කරන්න බැරි පවක් නැහැ කියලා. යමෙක් බොරු කියනවාද ඔහු ඕනෑම පාප කර්මයක් කරනවා. ඒ බොරු කියලා වහන්න පුළුවන්. ඔහු ඒ නිසා ඕන පාපයක් කරනවා. වැහෙන්නේ නැහැ. සමහර අය බොරු කියාගෙන යනකොට අනිත් පැත්තෙන් පෑදීගෙන යනවා. අපරාධිතින් ඒ බොරු ගොන්න. කවදාවත් එළි වෙන්නේ නැත්තම් කමක් නැහැ. ඒකෙත් ලාභයක් තියෙනවනේ කවදාවත් එළි වෙන්නේ නැහැ කියලා. නැ කියාගෙන යනකොටම පෑදෙනවා. දවස් දෙකක් යනකොට පෑදෙනවා. පස්සේ ඒ මිනිසයාම කියනවා මං එදා කිව්වේ බොරු කියලා. පස්සේ කියන්නේ නම් අපාය දොර අරින්න ඕනේ. Tamanṭa koi taram paaduda. එහෙනම් අපි කවදාවත් බොරු කියන්නේ නැහැ කියලා සඳහන් කරනවා. අන්න ඒකින්ද අපේ තරුණයෝ අකාලේ මැරෙන්නේ නැහැ. මනා සීලයෙන් යුක්තයි. මනා සීලයක අපි පිළිහිටලා ඉන්නවා. උතුම් ස්ත්‍රීන් කෙරෙහි යම් දරු කෙනෙක් උපදීද ඔවුන් මහා ප්‍රඥවිති. මනා සීලයෙන් යුක්ත අපේ ස්ත්‍රීන්. දැන් ඒගොල්ලොත් මේ සියලුම පව් වලින් වැළකීලා ඉන්නේ. අන්නේ හැම පුරුෂයෙක් ළඟම බ්‍රහ්මචාරී. ඒ කියන්නේ ස්ත්‍රීනුත් මනාසිල්වත්. ආන්ගේ මනාසීලයෙන් යුක්ත අපේ ස්ත්‍රීන් ළඟ යම් දරුවෙක් ඉපදෙනවා නම් මෙතන සඳහන් කරනවා ඔහු මහා ප්‍රඥ වූ බුද්ධිමත් කෙනෙක් වෙනවා. මේ සිල්වත් කාන්තාවගේ කුසේ ඉපදෙන්නේ ප්‍රඥාවන්ත බුද්ධිමත් අය.
ඔවුන් බහුශෘතයෝ බවට පත් වෙනවා. බොහෝ ශිල්ප ශාස්ත්‍ර හදාරන බොහෝ දෙනුමක් තියෙනවා. බහුශෘතයි. වේදයන්හි පරතරට ගියේවි. මේ කතා කරන්නේ එදා කාලේ ඉඳලා වේද ශාස්ත්‍රයේ. අපේ පෞල්වල ඉපදෙන අය වේද ශාස්ත්‍රයේ පරතරට යනවා. යමෙක් එහෙම සිල්වත් වෙනවා නම් යම් තැනැත්තෙක් තැනැත්තියක් සිල්වත් නම් ඔවුන් ළඟ උපදින්නේ මහා ශ්‍රේෂ්ඨ සංසාරී පින්තිය නය. ඒ අය බොහොම ප්‍රඥාවන්තයි. ප්‍රගුණ කළ යුතු යම් ශිල්ප ශාස්ත්‍රයක් තියෙනවා නම් ඒ ශිල්ප ශාස්ත්‍ර පරතරට ප්‍රගුණ කරනවා. අතීතයේ බෝසත් මව්වරු මේ ප්‍රතිසන්දි චිත්තයක් කුසට බැහැගන්න කාලේ විශේෂයෙන් සිල්වත් වුණා. කොයි කාලයේද ප්‍රතිසන්දි චිත්තයක් කුසට බැහැගන්න කාලේ කියලා කියන්නේ? අපේ ධර්මයේ තියෙනවා ඉන්දක කියලා සූත්‍රය. ඉන්දක සූත්‍රයේ ඉන්දක කියන යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. ආන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන තැන පැහැදිලි කරනවා. මවයි පියයි සන්නිපාත වුණාට පස්සේ දවස් 7ක් කාලයේ ශේෂ්ත්‍ර කාලය කියලා. ප්‍රතිසන්දි විඥානයක් ඒ කුසට බැහැගන්නවා නම් මේ දවස් 7 කාලේ බැහැගන්නවා. අතීත ප්‍රඥාවන්තයෝ ඔන්න ඔය කාලයේ මනාසීලයක පිහිටලා හිටියා. දන් දුන්නා, සිල් ගුණ ආරක්ෂා කළා, සතුටින් හිටියා, ස්වාමි පුරුෂයා සමග බොහොම ආදරෙන් හිටියා, අඬ දබර රණ්ඩු සරුවල් ඇති කරගන්නේ නැතුව හිටියා. මේ වෙලා සූදානම් වෙලා ඉන්නේ ඇයි? තමන්ගේ කුසට දරුවෙක් කෙනක ප්‍රතිසන්දි විඥානයක් බැහැ ගන්නක. එතකොට මෙතන සඳහන් කළේ මනා සිල් මත පිහිටලා ඉන්න උසස් හැසිරීම තියෙන අපේ කාන්තාවන්ගේ කුසේ පහළ වෙන අය මහා ප්‍රඥයි. බොහොම බහුශෘතයි. යම් ශිල්පයක් ඉගෙන ගන්නවා නම් ශිල්පේ පරතරට ගමන් කරන්න ඔවුන්ට හැකියාව තියෙනවා. ඒ වගේම සඳහන් කරනවා එහෙයින්ම අපගේ දරුවෝ අකාලීන මැරෙති. මේ සීලය නිසාම අකාලේ මැරෙන්නේ. එන්නත් මේකේ දිට්ඨ ධම්ම වේදී නියම මේ කාරණාව දකින්න පුළුවන් දැන්. යම් පුරුෂේ අන්‍ය පුරුෂයෙකුගේ කාන්තාවක් සමග අයථා සම්බන්ධතාවයක් උඩනගා ගන්නවා. එතකොට ඒ කාන්තාවට තව පුරුෂයෙක් ඉන්නවා තමන්ගේ ස්වාමියා. ස්වාමියා ඉක්මෝල තමයි මේ පරපුරුෂයෙක් එක්ක ඇය යන්නේ. නමුත් මේ පුරුෂයා තමන්ගේ බිරිඳ අන්‍ය පුරුෂයෙක් එක්ක එහෙම ගියොත් ඒකට බොහොම කැමැතියි. ඒකට බොහොම කේන්තියක්. බොහොම ද්වේෂ සහගතයි. එහෙනම් අර බිරිඳගේ ස්වාමියාත් ඇයත් වෙනත් කවුරුවත් සමග ඇසුරු කරනවට අකමැතියි. නමුත් මොහු ඇයත් එක්ක එහෙම අයථා සම්බන්ධතාවයක් පවත්වනකොට තමන් නොදැනම තමන්ගේ කාන්තාවෙක් එහෙම කවුරු හරි අයිතා සම්බන්ධතාවයක් පවත්වන. එහෙම අවස්ථා සමාජයේ උන තරම් තියෙනවා. තමන් කරන දේම තමන්ටත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අන්තිමට නතර වෙන්නේ තමන්ගේ බිරිඳත් කෙලෙසිලා, දරුවෝ ඉන්නව නම් දරුවොත් කෙලෙසිලා තමයි නවතින්නේ. එතකොට මම කරන වරද නිසා මගේ පවුලේ අනික් අයට මහා අනාරක්ෂිත බවක් ඇති වෙනවා. දැන් මේ පරපුරේ අය කවදාවත් එහෙම කෙරුවේ නැහැ කියන කාරණාව මනාවම පැහැදිලි කරනවා. අපි එහෙම කරලා නැහැ. අපි එහෙම කරන්නේ නැහැ. ආන් ඒ නිසා අපේ පරපුරේ කවුරුවත් අකාලේ මැරෙන්නේ නැහැ. දැන් මේ හැම කරුණක් අවසානෙම කියනවා මෙන්න මේ හේතුන් නිසා අපේ අය අකාලේ මැරෙන්නේ නැහැ කියලා. එතකොට මේ අකල් මරණයෙන් වැළකෙන්නේ කොයි තරම් විශිෂ්ට ජීවිත ගත කරලා තියෙනවද? ඊනතර ඊළඟට සඳහන් කරනවා මවද පියාද සහෝදරීද සහෝදරයෝද පුත්‍රයෝද බිරිඳෝද යන අපි සියල්ලෝම පරලොව සැපසලකා ධර්මෙහි හැසිරිමු. එහෙයින් අපගේ තරුණයෝනු මැරෙති. අපි සියලු දෙනාම පරලොව සැප ගැන කල්පනා කරනවා. පරලොව සැප ගැන සලකලා ධර්මෙහි හැසිරෙනවා. ඒ කියන්නේ මෙලව හැසිරීම අපි මුලින් කියපු කාරණාවමයි මේ. මෙලව හැසිරීම මනාව ක්‍රමානුකූලව පිළිවෙලට ධර්මානුකූලව ගොඩනගලා තියෙනවා. අපිට පරලොවක් තියෙනවා කියන විශ්වාසය හොඳට තියෙන නිසා. දැන් මේ බුද්ධෝත්පාද කාලයේ සමහර අයට
පරලොවක් තියෙනවද කියන සැකයි. මරිච්චායේ ආය උපදිනවා කියන එක සැකයි. ඒක විද්‍යාවෙන් තහවුරු කරලා නැහැ නේද කියලා අහන පිරිස් ඉන්නවා. ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියන කාරණාවක් කතා කරන්නේ. නැවත උපදින එක විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවද කියලා අහන අය මුණ ගැහිලා තියෙනවා. විද්‍යාවට පුළුවන් ද භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතා ඥානෙ අභිභාවනය කරන්න? පින්නතිනේ බටහිර විද්‍යාව කාලෙන් කාලෙට කාලෙන් කාලෙට වෙනස් වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය වෙනස් කරන්න කිසිම දෙවියෙකුට, බ්‍රහ්මියෙකුට, මාරයෙකුට කාටවත් බෑ. ධර්ම දේශනා කරනකොට අපිටත් වැරදිනවා. වැරදුන බව දැනගත්තාම අපි ආයෙනි වැරදි කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේට තමන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණාව ආපහු සකස් කරන්නවත් තියෙනවද? එහෙම දෙයක්වත් නැහැ. දේශනා කළොත් දේශනා කළාමයි ඒකේ අල්ප මාත්‍ර වෙනසක්. එනම් බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළා දසවස්තුක සම්මාදිට්ඨිය. ඒ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය නෙමෙයි. චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨියට වඩා හුඟක් පල්ලෙහින් තියෙන එකක් තමයි දසවස්තුක සම්මාදිට්ඨිය. නමුත් කෙනෙකුට බණක් අහලා ඒ ධර්මයේ හරියටම පිළිගන්න ඔහු ළඟ තිබිය යුතු සම්මාදිට්ඨිය තමයි දසවස්තුක සම්මාදිට්ඨිය. බණ අහනකොට මරුණ අය ආපහු ඉපදුනා කියන කාරණාවල් පැහැදිලි කරනවා. එතකොට මේ දසවස්තුක සම්මාදිට්ඨිය නැත්නම් ওই දසවස්තුක සම්මාදිට්ඨිය තියෙනවා අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. එතකොට දැන් පරලොවක් තියෙන නිසානේ ආයේ උපදින්නේ. දැන් එතකොට සමහර අයට ආයේ ඉපදුනා කියන එක පිළිගන්න බෑ. බණ අහනවා ඒ කාරණාව පිළිගන්න බෑ. එතකොට එයාට හරියටම ධර්මයේ දරන්න පුළුවන්ද? ආන් ඒකයි හරියටම ධර්මයේ පිළිගන්න නම් මේ දසවස්තුක සම්මාදිට්ඨිය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නිවැරදි බෞද්ධයෙක් බවට පත් වෙන්න නම් පිනතුනේ දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. බෞද්ධයෙක් බවට පත් වෙන්න යම් සුදුසුකමක් අවශ්‍යද මේ ලෝකේ? ආන් ඒ ඉතා ඉහළම සුදුසුකම තමයි දසවස්තුක සම්මාදිට්ඨිය ධර්මයේ. එහෙමනම් මේ අය සඳහන් කරන්නේ අපි බොහොම සිල්වත් වෙලා ඉඳගෙන මතු භවයේ සුවපත් කරනවා. මතුවට උපදින ආකාරයේ උපදින්න ඕනේ ආකාරයේ සිල්වත් වෙලා මනාව ප්‍රාර්ථනා කරනවා. අපි සීලේ හැසිරෙන්නේ මතු භවයන් සුවපත් වෙන්න ඕන නිසා. ඒ නිසා අපි සියලු දෙනාම ධර්මයේ හැසිරෙනවා. දාසයෝද දාසියෝද අපනිසා දිවිරක්නෝද පිරිවර ජනයාද කම්කරුවෝද යන සියල්ලෝ පරලොව සැපසලකා ධර්මයේ හැසිරෙනවා. එහෙයින් අපගේ තරුණයෝ නොමැරි. දාසයෝ දාසියෝ කම්කරු අපගෙන් යැපෙන්නෝ ඒ සියලු දෙනාමත් පරලොව සැපසලකා ධර්මයේ හැසිරෙනවා. සත්පුරුෂයෝ ඇසුරු කරන අයට මොනතරම් ලාභයක් ලැබෙනවද? ඊළඟට සඳහන් කරනවා ධම්මං චරාම කියලා මෙතන සඳහන් කරාම දස කුසල ධර්මයන්හි හැසිරෙනවා. තමන්ගේ ජීවිතේ නිසාවත් කුරු කුහුඹුවෙකුගේවත් ජීවිතේ නැසන්නේ. දස කුසල් මතම යෙපෙනවා. තමන්ගේ ජීවිතේ නිසාවත් ප්‍රාණඝාතයක් කරන්නේ. දස අකුසලයෙන් හැම වෙලාවෙම වළකිනවා. මොනවද පිළිතුරේ දස අකුසල කර්මපත කියලා කියන්නේ? දස අකුසල කර්මපත කියලා කියන්නේ කයෙන් කරන වැරදි 3යි, වචනයෙන් කරන වැරදි 4යි, සිතින් කරන වැරදි 3යි. මේ වගේ වැලකිලා ජීවත් වෙන්නේ. දස කුසල කර්මයන් හැම වෙලාවෙම සිද්ධ කරනවා. මේ සිත, කය, වචනය කියන තුන් දොරින් සිදුවෙන අකුසල ධර්මයන්ගෙන් වැළකුණාම එතන දස කුසල ධර්මයක් තියෙනවා. ඒ සාමාන්‍ය වශයෙන් සැලකහම තවත් දස කුසල් වෙනම පෙන්වනවා. දාන, සීල, භාවනා, පත්තිපත්තානුමෝදන, වෙය්‍යා වච්චේ, ධර්මාශ්‍රවණේ, ධර්මයේ දේශනා කරවීම, පින් කිරීම, පින් අනුමෝදන් කරවීම ආදි වශයෙන් තවත් කුසල කර්ම වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට පින්වත්නි මෙතන තවත් සාකච්ඡා කරන්න පුළුවන් දස පුණ්‍යක්‍රියාවත් මේ කරුණ සියල්ලගේම යෙදෙන දස අකුසල් වලින් අපි වැළකිලා ඉන්නවා. ආන් ඒ නිසා අපේ පෞල්වල තරුණයෝ කවදාවත් අකාලේ මැරෙන්නේ නැහැ.
ඊළඟට සඳහන් කරනවා අපි ක්‍රියාවාදී වූ සත්පුරුෂයන්ගේ කුසල් දැක්වීමත් අසත්පුරුෂයන්ගේ කුසල් දැක්වීමත් අපි මේ සත්පුරුෂයන්ගේ ධර්මය මනාව දැනගෙන මහනවා අසත්පුරුෂයන්ගේ ධර්මය අපි අසත්පුරුෂයන්ගෙන් බණ අහන්නේ නමුත් ධර්ම ශ්‍රවණය කරනකොට යම් කෙනෙක් අතින් කියවෙන වැරදි ධර්ම කාරණාව වැරදි තැන අපි ඒක ප්‍රතික්ෂේප කරනවා හැබැයි කේන්ති ගන්නෙ නෑ විවේචනය කරන්නෙ නෑ බනින්න යන්නෙ නෑ අපි ඒක ප්‍රතික්ෂේප කරලා ඉවසීමෙන් ඉන්නවා ඒකාන්තයෙන් ධර්මයේ හැසිරෙන්නා ධර්මය ආරක්ෂා කරයි ධර්මයේ හැසිරෙන කෙනා ඒකාන්තයෙන්ම ධර්මයේ විසින් ආරක්ෂා කරනවා පිනතිනේ ඒකාන්තයෙන් කියලා කියහම අතිශය ඒකාන්තයෙන් ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ආරක්ෂා කරනවා මෙතනත් ඒ කාරණාව සඳහන් කරනවා ධර්මයේහි මනාව පුරුදු කරන ලද සුචරිත ධර්මය සැප එළවයි මනාව පුරුදු පුහුණු කරන ලද ධර්මයේහි මේ ආනිසංසේවි දහම්හි හැසිරෙන්නා දුගතියට නොයයි මනාව සුචරිතෙහි හැසිරෙන පුද්ගලයා දුෂ්චරිතයෙන් ඈත් වෙච්ච පුද්ගලයා ඒකාන්තයෙන්ම සුගතියට යනවා ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින්ම රකිනවා වැසි කාලයේහි මහත් කුඩයක් දරන්නා වැස්සෙන් ආරක්ෂා වන්නාසේ ධර්මයේ හැසිරෙන්නා ධර්මයේම රකිනවා අපි විසින් ධර්මය ආරක්ෂා කරනවා අපි විසින් ධර්මය ආරක්ෂා කරනකොට ධර්මයේ විසින් අපිව ආරක්ෂා කරනවා අපි විසින් ධර්මය ආරක්ෂා කරන නිසා ධර්මය අපිව ආරක්ෂා කරනවා එතකොට අපි ධර්මය ආරක්ෂා කරනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණාව අපි මනාව ඒ ධර්ම කාරණාව මත පිහිටලායි ඒකයි අපි විසින් ධර්මය ආරක්ෂා කරනවා අපි ධර්මයට හානි කරලා නැහැ අපි ධර්මය අත්හැරලා නැහැ අපි ධර්මයේ විවේචනය කරලා නැහැ දැන් එහෙම සඳහන් කරාම වර්තමානයේ අපි කොච්චර ධර්මයේ විවේචනය කරනවද නිරේ සංකල්පය ඒකට ප්‍රේත ලෝක පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන කරුණ කෙටියෙන් කියවොත් සතර අපාය පිළිබඳව කරුණ බොහෝසේ විවේචනයට ලක් කරනවා ඒ විතරක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේත් විවේචනයට ලක් කරනවා භාග්‍යතුන් වහන්සේගේ සූත්‍ර දේශනා ධර්මරත්නයේ විවේචනයට ලක් කරනවා ඇතැම් මහා උගතුන්ය ප්‍රඥාවන්තයන්ය කියලා කියා ගන්න අය මේ කාලේ තාන්න මාන්න සම්මාන ලබන්න විශේෂයෙන් කරන්නේ ධර්මයේ විවේචනය කරන එක ධර්මයේ විවේචනය කරලා පොත්පත් ලියහම අමුතු දෙයක් කියපු නිසා ඒගොල්ලන්ට හොඳ සම්මාන ලැබෙනවා කමක් නෑ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ සමාජේ පාපතරයන්ගේ සමාජෙන් ඒගොල්ලන්ට සම්මාන ලැබෙන්න පුළුවන් හැබැයි ඊට වඩා ලොකු භයානක දඬුවම ධර්ම රත්නයට විරුද්ධ වෙච්ච නිසා ඒගොල්ලන්ට ස්වභාව ධර්මයකින් හම්බ වෙනවා ඒක නවත්තන්න මේ ලෝකෙ කිසිම කෙනෙකුට බෑ භාග්‍යතුන් වහන්සේට ධර්මයට එරෙහි වෙච්ච නිසා ඔහුට ලැබෙන දඬුවම නවත්තන්නත් දෙවියෙකුට බ්‍රහ්මියෙකුටවත් පුළුවන් වෙන්නේ නැහැ. නමුත් මෙතන සඳහන් කරනවා අපි විසින් ධර්මය ආරක්ෂා කළා. ආන් ඒ නිසා ධර්මය අපි ආරක්ෂා කළා. කොයි විදිහකටද උදාහරණේ පෙන්වුවේ වැස්සට කුඩයක් ඉහලා ගත්ත කෙනා වැස්සෙන් රැකෙනවා වගේ ධර්මයේ හැසිරෙන ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියලා මෙතන සඳහන් කරනවා. මේ කාරණාව පැහැදිලි කරමින් අවසානයේ සඳහන් කරනවා මේ ධර්ම කාරණාව අහපු ආචාර්යවරයා තමන්ගේ පැමිණීම මනා වූ පැමිණීමක් ඵල සහිත වූවා මම අද ධර්මපාල ගමට ධර්මපාල බ්‍රාහ්මණතුමා හොයාගෙන ආපු කාරණාව කවදාවත් නිෂ්ඵල නිෂ්ප්‍රයෝජන ගමනක් නංගුනේ නැහැ මනා වූ ගමනක් වුණා ඵල සහිත වූ ගමනක් වුණා ආන් ඒ නිසා හටගත් ප්‍රීතියෙන් ධර්මපාල කුමාරයාගේ පියා සමාකරවගත්තා. ඒ පියා සමාකරවගන්නේ මේ තරම් සීලවන්ත බ්‍රාහ්මණතුමා ළඟ මහ බොරු ගොඩක් කියපෑවා. ආන් ඒ හින්දා සමාකරගත්තා. ඔබේ පුතාගෙන් දැනගත්ත
ඔබ පරම්පරාවි කවුරුවත් අකාලේ මැරෙන්නේ නැහැ කියලා. ඒ කාරණාව තහවුරු කරලා දැනගන්න එළුවට කොටු වරන් ආනි. ඔබේ පුතා බොහොම සුවසේ ඉන්නවා. සඳහන් කළා ඔබලා ආරක්ෂා කරන ධර්මය මටත් කියලා දෙන්න. ලියුමක් ලියලා තියලා දින කීපයක් ධර්මපාල ගමේ ඉඳලා පිටත් වෙලා ගිහිල්ලා තමයි ධර්මපාල කුමාරයාට කිව්වේ මේ දින කීපයේ බැහැරට ගියා කිව්වට වෙන කොහෙවත් නෙමෙයි මම ගියේ ඔබේ තාත්තා හම්බ වෙන්න. මොකටද තාත්තා හම්බ වෙන්නේ? අර කියපු කාරණාව තහවුරු කරගන්න. අපේ પરම්පරාවේ කවුරුවත් අකාලේ මැරෙන්නේ නැහැ කියපු කාරණාව හැබැවින්ම තහවුරු කරගන්නයි මම එහි ගියේ. බොහොම සතුටුයි ඒ කාරණාව මනාව තහවුරුයි. කුමාරයාට මනවින් ශිල්ප උගන්වලා ඉවර කළා. විශාල පිරිවරක් එක්ක කුමාරයා ආපහු ධර්මපාල ගමට ආවා. එතකොට පින්නතුනි අපි ධර්ම ශ්‍රවණය කරනකොට දහම් කරුණු විමසනකොට ප්‍රාණඝාතයෙන් වැළකුණහම දීර්ඝායුෂ ලැබෙනවා කියන කාරණාව අපි ධර්මයේ තුල කතා කරනවා. මේ ජාතික කතාවේ පැහැදිලි කරන කරුණු කාරණාත් එක්ක මනාව තහවුරු වෙනවා. හැම සීලයක් ගුණයක් ආරක්ෂා කරන එකම දීර්ඝායුෂ ලබන්න හේතුවක් කියලා. සීලයෙන් පොහසත් වෙන්න වෙන්න අපි හැම පැත්තෙම සම්පූර්ණයි. ප්‍රාණඝාතයෙන් වැළකුණහම ලෙඩ රෝග වලින් බේරෙනවා, අල්පායුෂ්ක වෙන එකෙන් බේරෙනවා. නමුත් ඒ ජීවිතේ සාර්ථක කරගන්න ප්‍රඥාව ලබන්න, රුවගුණ ලබන්න, ධන සම්පත් ලබන්න මේ හැම දෙයකටම ආරක්ෂා කරන ඒ සිල්පදවල විශාල වටිනාකමක් සපයනවා. ආන් ඒ නිසායි සඳහන් කළේ අපි හැම වෙලාවෙම ධර්මය රකින්න. ධර්ම කාරණාවට හානි වෙන විදිහට අපි අපේ ජීවිත ගොඩනගන්නේ. ධර්ම කාරණාවට හානි නොකර ජීවත් වෙනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේට කවදාවත් අපෙන් නිග්‍රහ වුණේ නැහැ කියන එකයි. අගෞරවයක් වුණේ නැහැ කියන එකයි. ආන් ඒ නිසා ඒ ධර්මයේ හැම මොහොතකම අතිශය ඒකාන්තයෙන් අපිව ආරක්ෂා කරනවා. සාමාන්‍යයෙන් අපි අද ඔය ප්‍රකාශය කරන්නේ සැක මුසුවනි පින්නතුනි. ධර්මෙහි හිසිරෙන්න ධර්මය විසින් රැකේ කියලා අපි කියන්නේ. එතකොට රකින්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නිකන් කර්මකාරක වාගේ අර්ථයක්. නෑ, මනාව ධර්මයේ සඳහන් කළේ අතිශය ඒකාන්තයෙන් ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් රකී ඒක එසේමයි, ඒක සත්‍යක්මයි කියන කාරණාවයි තහවුරු කරන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ සුද්ධෝදන මහරජුරුවන්ට මේ ධර්ම කාරණාව ගෙනහැර දක්වලා සත්‍ය ප්‍රකාශ කරලා ජාතක කතාව ගලපලා අපූර්වට මේ දේශනාව කරලා නිමා වෙච්චහම දේශනාව අවසානයේහි සුද්ධෝදන මහරජුරු අති උතුම් වූ අනාගාමී ඵලෙහි පිහිටියා. මේ තමයි සුද්ධෝදන මහරජුරු අනාගාමී වෙච්ච තැන. මේ ජීවිතේ කෙරවල බඹලව උපදින්න සුදුසු තැනටපත් වුණා. නමුත් සුද්ධෝදන මහරජුරු බඹලව යන්න කල් ගන්නේ. ජීවිතය අවසාන වෙනකොට සුද්ධෝදන රජුරු අන්තිම වෙලාවේ රහත් වෙනවා. එහෙමනම් මේ මහා ධර්මපාල ජාතකයේ දේශනා කරපු වෙලාවේ තමයි තමන්ගේ පියාණන් වහන්සේ අනාගාමී තත්ත්වයට පත් වුණේ. සුද්ධෝදන මහරජුරු අනාගාමී තත්ත්වයට පත් වුණා. මෞපියෝ මහරජ එදා ධර්මපාල පවුල බුදු පියාණන් වහන්සේගේම පරම්පරාවයි. ධර්මපාල කුමාරයා බුදුරජාණන් වහන්සේමයි. සුද්ධෝදන මහරජුරු ධර්මපාල බ්‍රාහ්මණතුමාමයි. ධර්මපාල බ්‍රාහ්මණතුමාගේ සිල්වත් ගුණවත් සහකාරිය මෙදා මහා මායා දේවින් වහන්සේමයි. එදා දිසාපාමුක් ආචාර්යවරයා හැටියට හිටියේ මෙදා සාරිපුත්තයන් වහන්සේමයි. මේ ආදි වශයෙන් කරුණ දක්වලා භාග්‍යතුන් වහන්සේ මේ අති උතුම් ජාතක කතාව දේශනා කරලා නිමා කරන්නට යෙදුණා. එහෙමනම් මේ ශ්‍රේෂ්ඨ ජාතික කතාව ඇසුරු කරගත්ත ධර්ම කාරණාවන් ධම්මපද පාළියේ තියෙනවා. ඒ කාරණාවෙන් සාකච්ඡා කරාම මීට වඩා තවත් මහා ධර්ම සාගරයක් මේ කාරණාවත් එක්ක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ දහම් කරුණුත් පහසු ඉඩකඩ ලැබෙන අවස්ථාවවල සාකච්ඡා කරන්න උත්සාහ කරමු. මහා ධර්මපාල ජාතික කතාව ඇසුරු කරගෙන මේ කරපු සාකච්ඡාව පුරාවට අපි දැනගත්ත කරුණ තමයි
මනා සිල්වත් බව මනා ගුණවත් බව මේ ලෝකේ අපිට මහත් වූ ආශිර්වාදයක් හැම අතින්ම ආරක්ෂාව නිවැරදිව නිකලල්ල බාගිතුන් වහන්සේ සරණ ගියපු අය මේ ලෝකේ කොයි තරම්නම් ආරක්ෂාවක් හදාගනීද අබුද්ධෝත්පාද කාලයක ධර්මයේ පිළිබඳව මේ තරම් විශ්වාසයක් ගොඩනගා ගන්නකොට මේ තරම් ශ්‍රද්ධාවක් ගොඩනගා ගන්නකොට ඒ අබුද්ධෝත්පාද කාලේ ජීවත් වෙච්ච අයට දසවස්තුක සම්මාදිට්ඨිය තිබිලා තියෙන බව පැහැදිලි වෙනකොට මේ කාලේ අපිට කොයි තරම් සම්මාදිට්ඨියක් තියෙන්න ඕනද මොන තරම් පැහැදීමක් තියෙන්න ඕනද ඒ අය පරලෝක පිළිබඳව මනා විශ්වාසයකින් කටයුතු කළා අවසනාවකට මේ කාලේ හුඟක් අය පරලෝක පිළිබඳව ලොකු විශ්වාසයක් නැතුව කටයුතු කරනවා අන්න එහෙම නොවි නිවැරදිව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිළිගත් කෙනාටයි හරියටම බුදුන් දහම් සඟුන් සරණ යන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයේ සැක කරනවා නම් දසවස්තුක සම්මාදිට්ඨියෙන් ඈත නම් අපි තාම මේ ශාසනයේ බෞද්ධයෙක් කියන තැනටවත් ඇවිල්ලා නැහැ උපාසකෙක් උපාසිකාවක් කියන තැනටවත් ඇවිල්ලා නැහැ තවම එතනත් නැති අපිට මේ ශාසනයේ උතුම් ඵලය ස්පර්ශ කරන්න තව කොයි කාලයක් මේ සංසාරේ ඇවිදින්න සිද්ධ වෙයි හැබැයි තේ සසරේ ඇවිදිනවා කියලා කියන්නේ සතර අපාය ආදී දුක්ඛය මහ භයානකයි ඒ හැම දුකකටම මූණ පාණ්ඩ සිද්ධ වෙනවා කියන එකයි ඒ මහ දුක්ඛ කන්දයන්ට අකමැති ඒ දුක්ඛ කන්දයන්ට බය එයින් වැළකෙන්න කැමති අපි භාග්‍යතුන් වහන්සේටම කී කරුවෙත්වා භාග්‍යතුන් වහන්සේ නිවැරදිවම සරණේත්වා සැබෑම බෞද්ධයන් බවට පත් වේවා සුගතියෙන් සුගතියට ගමන් කරමින් අප්‍රමාණ සැප සම්පත් බින්දනේ කරමින් සංසාර සාගරයෙන් එතරට යන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදෙන් ශක්තිය ධෛර්යය භාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරා රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිඤාතේ සමිජ්ජතු